විරාමයෙන් අනතුරුව නැවතත් බලය සජීවී දේශපාලන සංවාදයේ සමගින් මේ ආරම්භ වන්නේ දෙවන වටය සංවාදාත්මක වටය මේ වටයේදී ප්‍රශ්න මතු කිරීමට හැකියාව තිබෙනවා හරස් ප්‍රශ්න මතු කිරීමේ හැකියාව තිබෙනවා යම්කිසි හේකින් බාධා කිරීම වැඩි වුණොතින් ගරු මන්ත්‍රීවරුන්ට හැකියාව තිබෙනවා නිදහස් කාලය ලබා ගැනීමේ හැකියාව ඒ වගේම දුරකථන ඔස්සේ සම්බන්ධ වන ඔබට ඍජුව කෙටියෙන් බොහොම නිර්වෘල්ල ප්‍රශ්න මතු කිරීමේ අවස්ථාවක් තිබෙනවා මහජන නියෝජිතයින්ට අපි මුල්ම දුරකථන ඇමතුම සම්බන්ධ කරන්නේ හේටප පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණිසෝයි සමහතාට ඔබතුමන් නියෝජනය කළ ප්‍රදේශයෙන් දුරකථන ඇමතුම ලාල් බණ්ඩාර මහතා මොනරාගලින් ආයිබවන් ආයිබවන් लाल बंदुल महता संधान करण प्रश्न विजित विजय मुनसो सा हेटो मंत्री तुमान सोइता मात्य कथा करानी ओ ओ सोइता मात्य मम मनरागल लाल कथा करानी ओबतु ओबतुमागे अर वैन एक हेम वेड करी ओबतुमागे अबे प्रश्न अबे प्रश्न यमु करमु केटीएन रिजु लाल महात्मा ओ ओबतुमा मोन डिस्ट्रिक्ट केंद चांदे इल्लानी सजित प्रेमदास महत्या में कोविड प्रसंगते पार्लिमेंट मतुकरण उसुल उसुल करा अरे एक एक हेतु अग्नि विसाइविस फेब्रवरी हाय पार्लिमेंटे मम क्यों महंसाडिके कोट सीवाण कोरोना वैरसे रटम मुलु आसिया कलापेम विलागिन तिबेनवा आसिया समृद्धिमत आर्थिकियाद पहातेला तिबेनवा ये समृद्धिमत आर्थिकियाद विनाश विला तिबेनवा एनिसा अद दैनिक द्वीपेवत गेवन एदिन वेडकर्ण मिनिस्ट्रुट तमंगे रखिया अहिम भी मे महातार्जनियान जनता बट सानाधार दे पोलिमल तील कन्नवे मम उदाहरण की लंका विद्युत बल मंडले श्रीलंका टेलीकॉम एगन बला दनटम गामन फैक्टरी वल ओवर टाइम नवत्ति बेनवा भांड आनयने किरी नवतिलाति बेनवा मे तरुण मंत्री वो अद राज्य आयतन पौद्गलिक आयतन गिहिम बला नई वगे तत्व कोहमद मे अभी अनतुर एंगे हुआ पार्लिमेंट मे अनतुर एंगे हुआ हम मेकट अर मिथुमा की अर मे अपे गु जनाधिपति तुमाटा ये राजयात मे अवधान यमुकना ये गोलांट तिबुना मेकट एम किसी वेड पिलीवड़ा मुहन दिन वेड पिलीवड़ा मिथुमा की मे हों कथा वक् आनायने एट मे रोगे आनयने करा अभी कीर बायने तू ये मुखद मेक दूपत मेक अमेरिका वगे महद्वीप अग्नि मेक मूदे वटवेला कोरोना कोहमद आप आवे ऐ या पोटे वेलाट वेहुने ऐ या पोटे के ना हरगेट निरोधने करेन अति ऐ एक मे मेतिवर्ण तुने लबागनी मे गिजुकमट मेतिवर्ण पवेत्म सदहा या पोटे वहने काल दम मंग ये नेचरा किया मम अरे मिथुम क्यू वगे दंग आप राजे चोदना कर मे फास्ट टेन्स पशु भी कारण मुकुत पड़कने अभी बलन ये वगे मम किए नवा मम मेक मे कथा करे बधुपन मे 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 राजे बधु सहन योजना पनते मे मे रटे धनपति पंथी अट बधु सहन तेन तमाइ मे आंडू आपगमंगेना मे योजना मुन बधु सहन पार्लिमेंट की धनपति पंतियर लोकु समागम कारेंट तेना आर्थिक सेवा गास्तु आयकले मेगा कंपनी वली बदु आयकले मेगा समागम वली एक गोल्लंट ताक्षणिक क्रम उपयोगी करगे ना बदु वंचा करना ओब तुम आपे पत्ते इंदद्दी मुखदे
මේක කරුණා කරලා 100ට 100ක් කරුණා කරලා මේ මේක අහන්න මේක අහන්න ආචාර්ය ඩබ්ලිව් ඒ විජේවර්ධන මහත්තයා කියනවා කවුද ජනාධිපති මේ හිටපු හිටපු මහා බැංකුවේ මේ 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 අධිපතිවරයා නියෝජ්‍ය අධිපතිවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යටතේ රජයේ එයා යුරෝපීය අධිකාරියක් වගේ හිටියා නෑ එයා කියන්න ඕනේ අපි කියන්න එයා යුරෝපීය සමුනාචල අඩු කරු බදු බලන්නකෝ එතුමා යුරෝපීය ප්‍රතිපත්ති අධිකාරිය මණ්ඩලෙ හිටියා බාධා කරන්න අනේ හරි සෝරි සෝරි බාධා කරන්න හරි ඉලස් කර අනේ අනේ හරි පුළුවන් පුළුවන් වේලා කරන්න පුළුවන් නෑ පුළුවන් එක ඇත්ත එහෙම එහෙම අසාධාරණ විදියට කරන්න යන්නේ නෑ නෑ ගරු අපතුමා යම් කිසි මේ මේකක් කරනකොට මේක හරි හරි විවාදයක් කරමු අපි මේ ජනතාවට නෑ ටෙලිෆෝන් එකට අවස්ථාවක් දෙන්න ඕනේ නෑ නෑ ටෙලිෆෝන් එකට අවස්ථාවක් දෙන්න ඕනේ එන්න බලන්න වැට් එක 115 ඉඳලා 8ට අඩු කළා ඒක යටතේ මේ වර්ෂයකට සීමාව තිබුණේ මිලියන 12.5යි ඒ මිලියන 500 දක්වා වැඩි කළා රජයට වෙච්ච පාඩුව බිලියන 300යි බිලියන 300ක් අහිමි කරගත්ත වැට් එක නිසා මෙම පාඩුව මගහරවා ගැනීමට රජය කල්පනා කරා භාණ්ඩ හා සේවා නිෂ්පාදන වැඩි කළ යුතුයි ඒක තමයි ගෙනාපු තර්කය හැබැයි ඒ ගුණය භාණ්ඩ සේවා නිෂ්පාදනයේ 100ට 108කින් වැඩි කළ යුතුයි එහෙම කිරීමට කිසිම හැකියාවක් නැහැ අපේ රටේ ආර්ථිකයට තේරෙනවද ඒ එක ඊළඟට ආර්ථික සේවා ගාස්තුව 100.5යි මේක මෙගා කම්පැනි වලට දාලා තිබුණේ 100.5 මේ මොකද බදු මගාරින තාක්ෂණික ක්‍රම උපයෝගී කරගෙන බදු වංචා කරන මෙගා සමාගම් වලට මේ දුප්පතුන් ගැන කතා කරලා ඍජු බදු සහ වක්‍ර බදු කියලා දෙකක් තියෙනවනේ ප්‍රසස්ත බදු අය කිරීමක් රටේ වෙන්න නම් අපි ප්‍රසස්ත බදු අය කිරීමක් වෙන්න නම් අර ඍජු බදු වැඩි කරලා වක්‍ර බදු අඩු කරන්න ඕන ඍජු බදු අපි යන්න ඕනේ 80%කට වක්‍ර බදු යන්න ඕනේ 120%කට නමුත් අද වෙලා තියෙන්නේ දුප්පතා කර්මත නැත්තම් වක්‍ර බදු යනවා 80%ක් ඍජු බදු යන්නේ 20%යි කීයද මේකේ පාඩුව මෙගා සමාගම් වලින් ආ බිලියන 52.978 මේක සම්පූර්ණයෙන්ම අහිමි කරගත්තා මේ ආණ්ඩුව හරියට අර කොටේ ඉරලා තිබ්බ කොටේ උඩට වඳුර නැගලා කූඤ්ඤ ඇද්දා වගේ බදු කූඤ්ඤ ඇද්දා අපි බොහොම ගෞරවයෙන් කියනවා බදු සාහිත්‍ය ආදායම් බදු නිදහස් සීමාව වාර්ෂික ප්‍රතිඵල 105යි ඒක 130 දක්වා වැඩි කළා ආදායම් බදු තේරෙනාද ඒ වැඩි කරා කියන්නේ සතුටු වෙන්න දෙයක් නෙමෙයි ලිමිට් එක වැඩි කරාම ඉන්නෝ කියන්නේ මුළු බදු ආදායමෙන් ඉන්කම් ටැක්ස් එකේ එන ආදායම් බද්දේනේ මුළු බදු ආදායමෙන් 30% අහිමි වුණා මේකේ මොනවද වුනේ ලීසින් ලෝන් සුළු හා මධ්‍ය පරිමාණයේ ව්‍යවසායකයින් ඒ උන්ට තිබුණු පිළිගැනීම අහිමි වෙලා ගියා ඉතින් ඒක නිසා සමාජ අසාධාරණේ බදු ක්‍රමයේ සමාජ අසාධාරණ විදියට ඊළඟට මේ බදු අය කරන්න රජයේ නිලධාරී ආදායම් බද්ද දෙපාර්තමේන්තුවේ නිලධාරී ඒ වගේම රජයේ මේවට දැන්වීම දාලා ප්‍රචාරණය කරලා සෑම පුරවැසියෙකුටම බදු ලිපිගොනුවක් මොකද බදු අය කරන්න නෙමෙයි බදු ලිපිගොනුව තියෙන්නේ. ඔහුට පිළිගැනීමක් තියෙනවා. ඔහුට සුළු ව්‍යාපාරයක් කරන්න පුළුවන්. ආනයන අපරේණේ කියන්නේ විදේශ රටකට යනකොට වීසා එකක් ගන්නකොට ආදායම් බදු ගෙවනවා කියන එක ලොකු ශක්තියක් තිබුණා. නමුත් මොකද කරේ? බදු වැඩි කරාද? අද බදු පරිපාලනයේ අවුල් වෙලා කරුණාකරලා සල්ලි හොයන විදිය කියන්නකෝ. රජේ භාණ්ඩාගාරයට ඔබතුමාලගේ කාලේ භාණ්ඩාගාරයට සල්ලි හොයන විදිය කියන්නේ. නෑ බදු 100ට කීයකින් වැඩි කරලා ඔබතුමාලා. ඔයාට තේරෙන්නේ නෑ මේක බන්දුලාව නම් තේරේ. ඔයා මේ කුවෙට් එක බේරගන්න ඉස්සෙල්ලා තේරෙනවද අර කුවෙට් එක බෝම්බේ පොකුරු බෝම්බයක් දැම්මේ ඔයා අයියෝ කෑවනේ මල්ලි අර කුවෙට් එක මම ඒකට උත්තර දෙන්න පොකුරු බෝම්බයක් දාලා උත්තර දෙන්න කොහෙකට තේරෙනවද බිලියන 7ක් ගේනවා අපේ විදේශ රේද සේවය කරන අය ඒක අහිමි කරලා බිලියන 5යි අපට එන්නේ ඔබතුමා මම කතා කරුවා ඇඟලුම් කර මාර්ති ඔබතුමා මම කතා කරුවා මම කතා කරුවා ඔබතුමා පස්සේ කියන්නකෝ හරිද ආනයන මත බදු වැඩි කරාම තේරෙනවද ආනයන මත බදු වැඩි කරාම රෝ මැටීරියල්ස් පිට රටින් ගේන නිෂ්පාදනය කරන්න තියෙනවා සාමාන්‍ය අපනයන වෙළඳපොළට අපි ඉදිරිපත් කරන දේවල් ආනයන මත බදු වැඩි කරාම රැකියා අහිමි වෙනවා ඊළඟට ඒ නිෂ්පාදන මිල ඉහළ යනවා ඒක නිසා එතනත් ලොකු වරදා ගැනීමක් කරා තේරෙනවද ඊළඟට පුංචි ආනයන කරුවන්ට මේක දරා ගන්න බෑ ඒක නිසා මහ පරිමාණයේ මෙගා ආනයන කරුවන් පමණක් ඉතුරු වෙනවා මොකද ඒගොල්ලන්ගේ ඒකාධිකාරයක් නිර්මාණය වෙනවා මේ වගේ සුළුවා මධ්‍ය පරිමාණයේ කර්මාන්ත කරුවන් නිෂ්පාදකයින් සම්පූර්ණයෙන්ම විනාශ කරලා දැම්මා මම
මම මේ මදු මදුෂාන් මම මේ හොඳ වැඩක් කියන්නම් මේ සුළුවා මධ්‍ය පරිමාණයේ කර්මාන්ත කරුවන් දැන් අපි තිබුණා පොල් තෙල් කිලෝග්‍රෑම් මෙහෙකට රුපියල් 295ක බද්දා මේ කවුරු වෙනුවෙන්ද මේවා කරන්නේ ඒක අප්‍රියල් 17 වෙනිදා අඩු කරනවා 195කින් ඊළඟට මේ 22ක අඩු කරනවා නැමැති 125ට මේ 295 තිබුණු බද්ද මේ බද්දෙන් තමයි පිටරටින් ලාබෙට පොල් ගේන්න පුළුවන් කොප්පර ගේන්න පුළුවන් කොප්පර ගේන්න දෙන්නේ නැහැ පොල් ගේන්න පුළුවන් තෙල් ගේන්න පුළුවන් හැබැයි මේ බදු අඩු කිරීම එළවලු තෙල් වලටයි පොල් තෙල් වලටයි දෙකටම සමාන වෙනවා මේ මේ පොල් තෙල් කිලෝග්‍රෑමයක නිෂ්පාදන වියදම රුපියල් 485ක් ඊළඟට විකුණන්න පුළුවන් තියෙන්නේ 510ට ආනයනය කිරීමේදී 485ට අඩුවෙන් ලබා ගන්න පුළුවන් මේ බදු අඩු වීම නිසා සම්පූර්ණයෙන්ම පොල් කර්මාන්තය කොප්පර කර්මාන්තය ඒ ඒ ඒ ආශ්‍රිත පොල් තෙල් මෝල් කුඩා තෙල් මෝල් හිමියෝ සියල්ල විනාශ වෙලා යනවා අපේ අපේ අගමැතිතුමාගේ මුදල් ඇමැතිතුමාගේ අස්සනින් තමයි මේක රජයේ නිවේදනයේ 2007 අංක 44 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 5 වැනි වගන්ති යටතේ නියමයක් මාස 6කට වැඩේ කරලා තියෙනවා තේරෙනවද ඒක නිසා මේ 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 වදින්නේ මේ දේශීය කර්මාන්තවලට මේ වදින දේශීය ව්‍යාපාරවලට ඒක අපි කියන්නේ කරුණා කරලා අපි දන්නවා ගෝඨාභය මහත්තයා යම් උත්සාහයක් ගන්නවා ඇති යම් ඌමනාවක් ඇති තේරෙනවද නමුත් මේක මේ මේ වැඩේ කරන්න මේ වැඩේ කරන්න මේ මේ මේකට ඉඩ දෙන්නේ නැහැ කවුද ඉඩ දෙන්නේ නැහැ ඉඩ දෙන්නේ නැති තමුන්නාන්සලා කවුද කියන්නේ පාලි කොහොමද කියන්නේ ආගමති කැබිනට් එක ඔබතුමා කොහොමද කියන්නේ මටක් ඉන්නකෝ මට කියන්නේ ඔබතුමා එක උදාහරණයක් කියන්න මට එක උදාහරණයක් කියන්න දැන් මම මේ උදාහරණයක් ඔබතුමාගේ නියන වැඩපිළිවෙල නවත්තන්න ආණ්ඩුව අගමැතිතුමා ගන්න එක පීරක් කියන්න එකක් කියන්න ඉන්නකෝ හරි එකක් කියන්නකෝ ඉන්නකෝ ඔයා මම මේක කියලා කොලේ බලන කියවන්න එපා මං කිව්වනේ එකක් ඔයා ඉතින් කොලේ බලාගෙන කියවන්න මේ කොලේ බලාගෙන කියවන්න නැතුව බදුපම් මේක ආණ්ඩුව කැබිනට් එකත තීන්දුවක් මේ ආන් ඈ ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලය ගත්ත තීන්දුවක් ඔව් කැබිනට් ගත්ත තීන්දුවක් ඉතින් ජනාධිපතිතුමා ප්‍රශ්නයක් ගන්න කොහොමද මේ අගමැතිතුමානේ මුදල් ලැබෙන්නේ ඔක කවුද ලියලා දුන්නේ කාගේද ඔය අකුරු ලියලා අකුරු කාගේද මේ මගේ අත් අකුරු නුනොත් මම තේරනාද මේ මගේ අත් අකුරු නුනොත් අයිසෙ මම තේරනාද කොහෙද බලන්න කොහෙද බලන්න කොහෙද බලන්න ඔව් ඒක තමයි අර උඩ තියෙන එක බලන්න කාගේ අගමැති මහින්ද රාජපක්ෂගේ දෙන්නද තව තව දෙන්නද ඇයි කලබල වෙන්නේ මම කලබල නැහැ හරිද පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න මුතුකට වගේ අකුරු ටිකක් තියෙන මේක දෙන්න ඔක දෙන්න මෙහෙට දැන් බෑ බෑ දුන්නට පස්සේ ආ තියාගන්න ඔක ගිහිල්ලා පොඩ පොඩ ගෙදර ගිහිල්ලා පුච්චලා අලු ගහන්න අකරු වෙනතුව මේක දෙන්න ඔයත් එක්ක ගනුදෙනු නැද හරිද ඉතින් ඒක නිසා අපි කියන්නේ මේකයි අද රජයේ මූණ පාලා තියෙන තත්ත්වය ඉතාම අසුරුදායකයි අගමැතිතුමාම ප්‍රකාශ කරන බහනක තත්වයක් කියලා මේ අතර තේරනාද මේ මේ බලන්නකෝ අද බැඳුම් කර කොහොමද වෙන්නේ අද බැඳුම් කර විකිනෙන්නේ නැහැ අද කර විකිනෙහියා ඔයාලගේ සෙට් එකනේ බැඳුම් කර කෑවේ ඔයාට බැඳුම් කරගෙන කතා කරන්න ಐතිය තියෙනවා හත්තිලව්වේ ඔයාට බැඳුම් කරගෙන කතා කරන්න ඕන තරම් ಐතිය තියෙන නඩු ගානවා ඔයාගේ ආණ්ඩුව टेलीफोन ඒ කවදාක සත පහක වංචාවක් කරලා නැහැ. කරුණා කරලා නිකන් මඩ ගහන්න එපා. මොකවත් හරිද? ඊළඟට එතුමා සල්ලි උන්ට තියනවද? තමුන්නාන්සලා මොකද කරේ? දැන් මේ මේ අය ශක්තිමත් කරන්න ඕනේ. මදුසාර. ඔබතුමාගේ අවසන් විනාඩි ක්‍රියාත්මක වන්නේ. තේනවාද? අද දින කම්කරු පැමිණිලි 30000ක් තියෙනවා. හැකිය අයිමුවන්ගේ පඩි නැහැ. තේනවාද? ඇඟලුම් ශේෂ්ත්‍රයේ නිෂ්පාදන ගොඩ ගැහිලා. තොග. මෙයා විකුණන්න විදියක් නැහැ. වෙළඳ පොලක් නැහැ. මේ මේවා සම්බන්ධයෙන් මොකද්ද ගන්න ක්‍රියාමාර්ගය? ව්‍යාපාරිකයන් ශක්තිමත් කිරීමට යෝජනා 2020 අංක 5 චක්‍රලේඛන පොඩක් ඉන්න ලංකාවේ විතරද ඔය ප්‍රශ්නේ තියෙන්නේ මට ඉන්න මේක අහන්න මම අහන ඔය ප්‍රශ්නේ ලංකාවට නෑ ලෝකෙම ඇති හා ලෝකෙම ඇති අපි නෑ කියන්නේ ලංකාවට මෙහෙමට අපි කියන්නේ මා සාකච්ඡා වෙන්න ඕනේ ඉතින් සාකච්ඡා කරනවා සාකච්ඡා වෙන්න පාර්ලිමේන්තුවක් ඕනේ පාර්ලිමේන්තුව ඇයි පාර්ලිමේන්තුව අපි කද වුණා ජනාධිපතිතුමා ඔබතුමා දන්නවද තප්පර 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 ජනාධිපතිතුමා සජිත් ප්‍රේමදාස මහත්තයාට කැඳෙව්වා මේ ගැන සාකච්ඡා කරන්න විනාඩි 45ක් කතා කරේ බෙහෙතක් ගැන. කොරෝනා එකේ බෙහෙතක් ගැන කතා කරේ. නැකනින්. ඔව්. අන්න බෙහෙත ගැන කතා කරා. අන්න ලෝක සෞඛ්‍ය සංගමයේ බෙහෙත තහනම් කරා. ඔයා කරුණාකරලා ඉතින් ඔක අහගෙන ඉන්න ධනපතිතුමත් එතකොට එහෙමනේ.
शक्ति मत योजना चक्र लेखने विश्वास्य अंक चक्र लेखने फलवीन की पवतीन नय आय नीम एक बैंक करा ऐक एगोला लाभाई एगोला पोलिय गंड पुलवा नय आयकरा नैतु देवनीयक सीएट हतरक प्राग्दन नाय देने वकीन विशिपहाँ अद विनका किरलने इलांट व्यापति नाय देने वकुआ सीएट हतर गाने मिलियन बैंक दीपो लाइसो Nangro HMO ओबे दारुआगे दिव्य मांग पोषणे कराएं। From Nestle। अबे आवश्यक करो मंत्र को। आवश्यक नमस्ते मटे की अन्य दिए ने अभी मैं वसंगतिंग अभी बैठकाला अभी समाजे अभी दुगी दुपत का मैं वैद्यवेला मिनिस्टर उनका खाना नेतु रेकिया नेतुवेला यम्यम अभी 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 साक्षात्कार कर ला अभी वादे विवाद कर ला अभी यम्यम क्रमवेदियन मैं क्रियात्मक कर ले जितुई नमूत ये वगैरह ने इच्छा रस चल की लगने अपने पेन ये वगैरह ने चल की लेती है ने अपने पेन वा मैं सहल लुगुआ न्या नागंड නැමත සූදානම් වෙනවා කොහෙද ආ අනේ එකනේ කියන්නේ කොහෙද අපි කියන්නම් සහල්ලු ගුවන් යන තා පොඩ්ඩක් ඉන්නකෝ ගුවන් යන හතක් ගුවන් යන හරිද කොහෙද ඉතින් ඒක තමයි සෝඩියක් කියලා සමාගමකට මේ ඔබතුමාට තමයි කියලා තියෙන්නේ මගේ සීනේ මට දකින්න ඉඩරිනේ ඔබතුමා රසර හිනේ පෙනිපෙනි හරි හොඳයි බලමුකෝ අපි ඔයගේ සහල්ලු ගුවන් යන හතක් නේ ඔබට ලියලා තියාගමු සහල්ලු නෙමෙයි කුඩා ගුවන් යන හතක් හතක් ෂුවර්ද ඒකට 11 දෙනෙක් ඇමරිකාවේ යන්නත් ලෑස්ති වෙලා තියෙනවා ඉතින් අපි प्रश्न उदय गार्लमेंट मंत्री तुम दिखट नीन रंजित कुमार आई बोन रंजित हाय बंद मत हस्तावादी संबंध स्तुति मंत्री 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 पुनः मेटिवरण कठिनमी नमूद मे अवस्था दिखाई रटक प्रायोगिक जन मतवरण प्रवर्तन पुल वाल जीव अनेट संबंध එතුමා අඩුමගානේ ප්‍රවෘත්ති බලනවා නම් රූපවාහි නාලිකාවල අපේ තොණ්ඩම නැමතුමාට කනගාටුව ප්‍රකාශ කරන්නේ මෙතන නෙවෙයි අපි ඔක්කොම සුදු ඇඳගෙන එතුමා මලගෙදර ගිහිල්ලා අපි ඒ කනගාටුව ප්‍රකාශ කරා ඉතින් මේ මේක නෙවෙයි මලගෙදර මෙතුමනි මලගෙදරට අපි ඔක්කොම ගියා ගිහිල්ලා කතා කරලා දරුවන්ට බිරිඳට කතා කරලා ඒ වගේම මාධ්‍යවලටත් අපි ඒ ගැන අදහස් දක්වලා අපි ඊළඟ අපේ සමාජ ජාලාවල බැලුවොත් තොණ්ඩම නැමතුමා කරපු කාර්යභාරය අගය කරමින් ශෝකේ පළ කරලා තියෙනවා මේ ඇවිල්ලා වෙන මේ මලගෙදර නෙවෙයි පටල ගන්න එපා දෙක ඊළඟට එතුමා අහනවා එක්සත් ජාතික පක්ෂයේ සහ සමග ජන බලවේගය එක්ක අපිට ඩීල් එකක් තියෙනවා දැන්. අපි කාත් එක්කවත් ඩීල් එකක් නැහැ. ඩීල් එක තියෙන එකම එක මේ රටේ ජනතාව සමගයි. සෞභාග්‍යයේ දැක්ම කියන්නේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ ජනතාව අනුමත කරපු ජනතාව සහ ආණ්ඩුව අතර තියෙන ඩීල් එක. ඒ ඩීල් එක උපරිමෙන් ක්‍රියාත්මක කරන්න අපි ඒක ඒ ඩීල් එකට හිසනම ආචාර කරමින් අපි ඒ උපරිමෙන් කරන්න ඩීල් එක අනුව කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. තුන්වෙනි ප්‍රශ්නේ මාස දෙකක් ඇඳිරි නීතිය තිබුණු රටක කොහොමද මැතිවරණ තියන්නේ කියලා මං හිතන්නේ එතුමාගේ වයස 1990 න් පස්සේ ඉපදුණු තරුණ මහතෙක් වෙනෝතේ ප්‍රශ්න අහන්න ඇත්තේ අපි මං පාසල් යන කාලේ මට අවුරුදු 18 1988 ජනාධිපතිවරණේ පැවැත්වෙනකොට
19 පාර්ලිමේන්තු මැතිවරණේ පවත්වනකොට ඔබතුමා දන්නේ නැහැ ඒ කාලේ ඇඳිරි නීතිය මැද තමයි මැතිවරණ ව්‍යාපාර ඔක්කොම එකක් නෙමෙයි ආණ්ඩුව එක පැත්තකින් ඇඳිරි නීතිය දානවා එතකොට ජනතා විමුක්ති පෙරමුණේ අරපිය කඩ බහැපිය පාරට කියනවා ඊළඟ දවසේ ජනතා විමුක්ති පෙරමුණ ඇඳිරි නීතිය දානවා ආණ්ඩුවෙන් ඇවිල්ලා කියනවා අරපියව කඩ බහැපියව එළියට කියලා එතකොට ඒ වගේ ආණ්ඩු දෙකක් එකපාරට රට පාලනය කරමින් ඇඳිරි නීති දෙකක් මැද්දේ තමයි 88 ජනාධිපතිවරණේ ඒ වගේම 89 පාර්ලිමේන්තු මැතිවරණේ පැවතුණු ඊළඟ 1982 ජනාධිපතිවරණේ සිට 2009 තිබුණු මැතිවරණ දක්වාම උතුරේ ඡන්දේ දාන්න යන එකගේ අත කපනවා කියද්දි වෙඩි තියලා මරනවා කියද්දි තමයි ඡන්දේ තිබුණේ. ඉතින් මේ ඇඳිරි නීතියේ හිම කිසි කලබලයක් තිබුණේ නැහැ. ඔබ දන්නේ නැතුව ඇති මේ කොරෝනා මීට වඩා 100 ගණනක් වියගිය 1000 ගණනක් රෝගීන් ඉන්න අදටත් දෙවන වටේට රෝගීන් වාර්තා වෙන දකුණු කොරියාව මැතිවරණ පැවැත්තුවා. මේ වසරේ රටවල් 34ක් දැන් මැතිවරණයට සූදානම් වෙනවා. ඔබතුමා මේ වැඩසටහන මැදදී බලන්න ඇත්තේ මම මුලින් කිව්වා ලෝක සෞඛ්‍ය සංවිධානය කිව්වා කොරෝනා අවසන් වෙන්නේ නැති වෙන්න පුළුවන් නිසා කොරෝනා සමග ජීවත් වෙන්න සූදානම් වෙන්නේ. එහෙනම් ඉතින් කොරෝනා ඉවර වෙන්නේ නැත්තම් කොරෝනා ඉවර වෙලා මැතිවරණ තියනවා කියන්නේ ආයි ලංකාවේ කවදාකවත් මැතිවරණ නැහැ කියන එකද කියලා දෙකටනින් කතා කළ රංජිත් කුමාර මැතිතුමාගෙන් අපිට අහන්න සිද්ධ වෙනවා. ඊළඟට අපි එනවා අපි සජිත් ප්‍රේමදාස මැතිතුමා ගැන කතා කරමු. සජිත් මැතිතුමා COVID-19 ගැන පාර්ලිමේන්තුවේ කතා කරනකොට අපි උසුළු විසුළු කර මේක විහිළුවට ගත්තා කියලා. අපි විහිළුවට ගත්ත නෙවෙයි මැතිතුමනි. එතුමා විහිළු කරන්න පටන් ගත්තා. ඒතර එතුමා විහිළුවක් වුණාම අපි මේ විහිළුව රස විඳින්න විතරයි උනේ. දැන් බලන්න අපේ මහින්දානන්ද මැතිතුමා සිහිපත් කරා එතුමා මාධ්‍ය ඉදිරියට ඇවිල්ලත් කිව්වා රටේ ජනාධිපතිතුම හමු වෙච්ච වෙලාවත් මොකද කිව්වේ ඇමරිකාව වගේ මහා සාර්ථක එතුමගේ ආදර්ශය මොකද්ද ඇමරිකාව ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඇමරිකාව තමයි සජිත් ප්‍රේමදාස මහත්තයාගේ ආදර්ශය එතුමා මොකද කිව්වේ ඇමරිකාව වගේ ෆ්ලැකනිල් කියන ඖෂධය දෙන්න එතකොට මේ ප්‍රශ්නේ විසඳෙනවා කියලා ෆ්ලැකනිල් කියන්නේ ඇත්තම වෙළඳ නාමයක් බ්‍රෑන්ඩ් ප්‍රොමෝෂන් එකක් කරේ එතුමා ඇත්තම මේකේ කොණ්ඩවගේ නායකයා අහගන්න ඇත්තම මේකේ නම හයිඩ්‍රොක්ලෝරින් හයිඩ්‍රොක්ලෝරොක්වින් මේ බෙහෙත ලතින් ඇමරිකාවේ දීලා ලෙඩු මැරෙන්න පටන් ගත්තා ඊට පස්සේ ලෝක සෞඛ්‍ය සංවිධානය දැන් මට මේ කතන්දරය අහගන්න එක සුබ තෝ උත්තරේ ලෝක සෞඛ්‍ය බාධා කරන්න මේ කියලා ඉවරනාට පස්සේ ලෝක සෞඛ්‍ය සංවිධානය කිව්වා මේ ඖෂධය පාවිච්චි කරන්න එපා කියලා මම ඔබතුමා අහගන්න නැත්නම් ඔබට ප්‍රශ්න අහන්න වෙනවා ලෝක සෞඛ්‍ය සංවිධානය තියෙනවා ඔබතුමා අහලා තියෙනව නේද අන්න ඒ WHO කියන්නේ ඒක කිව්වා මේ බෙහෙත දෙයියනේ පාවිච්චි කරන්න එපා මේක මේ රෝගියට ගැලපෙන්නේ නැහැ කියලා ඔබ බැරි වෙලාවත් නිකමටවත් හිතන්න ගරු මැතිතුමනි ඔබේ සජිත් ප්‍රේමදාස මැතිතුමා නම් මේ රටේ ජනාධිපති වෙලා ඉන්නේ COVID-19 එනකොට එහෙනම් මොකද කරන්න දෙන්නේ මම විහිළුවක් පෙන්නන්නම් එහෙනම් ඔබ එහෙනම් මොකද කරන්න දෙන්නේ අද ඇමරිකාවට ෆයිට් එකක් දෙනවා එහෙනම් ඩොනල්ඩ් ට්‍රම්ප්ට දෙයියනේ කියලා ඉන්න තිබ්බා සජිත් ප්‍රේමදාස මහත්තයා ලෝකයේ වැඩිම මරණ රට ලෝකයේ මම විහිළුවක් පෙන්නන්නම් ඔබතුමාගේ ඔබතුමාගේ ඊළඟ අවස්ථාවේදී අපි දර්ශනේ පෙන්නමු මොකද ඊළඟ අවස්ථාවේ ප්‍රශ්නම කිරීමේ හැකියාව තිබෙනවා හරි ඔබතුමාට ඔබතුමාගේ නායකයාගේ ආදර්ශය වන ඇමරිකාවේ මේ වෙනකොට 17 ලක්ෂ 25000ක් රෝගීන් ඉන්නවා ඇමරිකාව මහද්වීපයක් නෑ නෑ ඇමරිකාව එක්සත් ජනපදයක් උපතක් අනේ ඒක තමයි කියන්නේ මේ ඒකයි මේකයි සමාන කරන්න ඔයත් යන්න එපා නෑ නෑ ඔබතුමා දන්නේ නෑ තේරෙනවා දෙය කර වෙන සංසන්දනය කරන විදියක් දන්නේ නෑ ඔබ තමයි දන්නේ ඒක තමයි ඔබ තමයි පයිත කරස් ඉත අහගෙන ඉන්නකො පොඩ්ඩක් ඒතර දැනගන්න පුළුවන් ඔබතුමාට මට අයිතියක් ප්‍රශ්න කරන්න තියෙනවා නෑ නෑ ඔබතුමාට මේ මෙතුමා බාධා වුණා තරගය විනාඩි දෙකකින් ගස්සලා ගන්න හරි ඔබතුමා නිදහස් කාලය ලබා ගන්නවද ලබා ගන්න මේ මොහොතේ සිට ක්‍රියාත්මක වෙනවා හිටු පාර්ලිමේන්තු මන්ත්‍රී උදේ ගම්මන්ත්‍රී මහතාගේ ඒ නිසා තමයි මැතිතුමනි ලෝකයේ හදනවා දර්ශකයක් ඒකට කියන්නේ ජනගහණයෙන් ඔබතුමා මේ ඇමරිකාවේ ජනගහණය ලොකුයි බ්‍රසීලයේ ඉන්දියාවේ ලොකුයිඳ තමයි ලෝක ජනගහණයෙන් ඕනෑම රටක ජනගහණය මිලියනකට රෝගීන් කීයක් ඉන්නවද කියලා මෙතන ඒක ඇමරිකාවේ 304යි ඔබතුමාගේ අහගන්නකො දෙයියෝ 304 ඇමරිකාවේ ලංකාවේ 55යි ඒතරද අන්න සංසන්දනය කරන්න ලංකාවගේ 6 ගුණයකටත් වඩා වැඩි ඇමරිකාවේ ඉන්න රෝගීන් සංඛ්‍යාව ඒ නිසා මේක සංසන්දනය කරන්න පුළුවන් විදිහට තමයි දර්ශක හදලා දෙනවා. ඒක තමයි දර්ශක කියන්නේ. ඊළඟට මේ තුමනේ ඔබතුමා තව දෙයක් කියනවා. මොකද්ද? ආර්ථිකයේ ප්‍රපාතයට දාලා. ආරක්ෂා ලක්ෂ පහක් නැති වෙලා. ආසයිනේ. ඒ තමයි ඔබතුමාලගේ සීනේ. බාධා කිරීමේ හැකියාවක් නැහැ මන්ත්‍රීතුමා. ඔබේ සීනේයි. හැබැයි තවම හිම දෙයක් වෙලා නැහැ මැතිතුමනි. මේ ආර්ථිකය හදන්න අපට උපදෙස් දෙන්න තමුන්නාන්සලා කවුද? තමුන්නාන්සලා තමයි 2014 මේ රට බාල 2015 බාර ගන්නකොට අපේ රටේ ඒක පුද්ගල ආදායම ඩොලර් 3819යි. ඔබතුමාලා අපිට බාර දෙද්දී ඒක 3852යි. ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට අවුරුදු 5ක් තුල ඒක පුද්ගල ආදායම වැඩි වෙලා තියෙන්නේ ඩොලර් 53යි. අවුරුදු 5ට ඩොලර් 53. අවුරුදු ඩොලර් 6යි. මොන ලැජ්ජ නැද්ද? ඉතින් ඔබතුමාලා අපේ රටේ ආර්ථිකය
ඒක පු ඇෆ්ගනිස්තානෙටත් වඩා පහළට ඇදලා දැම්මට පස්සේ අපිට කියලා දෙන්න හදනවා ගෝඨාභය මහත්තයා රට හදන්න දන්නේ රට හදන්න දන්නේ එක්සත් ජාතික පක්ෂය කියලා මේ තමුන්නාසලා හදපු විදිය ජනතාවගේ ඇඟට දැනෙච්ච නිසා තමයි ජනාධිපතිවරණේ අන්ත පරාජය තමුන්නාසලා ආරම්භ වුණේ එහෙනම් මෙතුමා කියනවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා හදන්නේ පාර්ලිමේන්තු මැතිවරණේ කල්දමා ඒකාධිපතිත්වයට යන්නද කියලා මැතිතුමනි මාර්තු 2 වෙනිදා විසිරුවාහිරන වෙලාවේ එතුමා අප්‍රේල් 25 තමයි जन पार्लमेंट मेथ दिन नियम कर अलू पार्लमेंट पलवे रस्सी दिन नियम कले मई मस दर हेम ना मैथिवर कल दमे कौद अने अभी नवे गोटाबे जनाधिपत नवे दमे मेतुमल्ला पत्कर मैथिवर को मिसम अरे हूल कट्टे पत्कर मेतुमल मिस कपी नवे तमुना हंसला मैथिवर को मिसम अंदे कल दम गोटाबे जनाधिपत ऐकाधिपति अंडन एनिसा होयला बल्लाकार මෙතුම කියනවා අපේ නැත්නම් දයාගමගේ මහත්ය තරහ වෙන්න ඉඩ තියෙනවා මෙතුම ගැනම කතා කරනවා මං ගැන වචනයක්වත් කියන්නේ නැහැ කියලා. ඒ නිසා අපි පොඩ්ඩක් එතුම කිව්ව දේවල් වලට තෙමු. එතුම කිව්වා අපි ආණ්ඩුව අරගෙන අපි තා දුෂ්කර තත්ත්වකේ කියලා ලොකු ණය බරත් අපි ණය ගෙව්වා කියලා. මට ගණිතයේ පිළිබඳ මගේ මට ගැටලුවක්ද කියලා මට හිතර ඔබතුමාට අද කියලා දෙයි මේක. අපි ආණ්ඩුව ඔබතුමාලට බාර දෙද්දි ලංකාවේ සමස්ත ආණ්ඩුවේ සමස්ත වැය ප්‍රමාණය තිබ්බේ රුපියල් ට්‍රිලියන 7යි. තමුන්නාන්සලා ආපහු අපිට බාර දෙද්දි ඒක ට්‍රිලියන 13ක් වෙලා. මැතිතුමනි අවුරුදු 5කට අඩු කාලයකදී ට්‍රිලියන 6කින් 100ට 100කට ආසන්න ප්‍රමාණයකේ ණය ප්‍රමාණය වැඩි වෙලද ඔබතුමාලා ණය ගත්තේ අපි ගත්ත ණය ගෙවන්න නම් ඔබතුමාලා කරේ අපේ ණය ගෙවන්න එක නම් ණය ටික වැඩි උනේ කොහොමද මම ආර්ථික විද්‍යාව ඉගෙනගෙන තිනවා ඔබතුමා කියන දේ මට තේරෙන්නේ ඔබතුමාගේ වටේදී මේක උනේ කොහොමද කියලා අපිට කියලා දෙන්න කියලා අපි බලාපොරොත්තු වෙනවා පස්ස යොමු කිරීමේ හැකියාව දුනා ප්‍රශ්නෙම කිරීමේ හැකියාව තිබෙනවා ඔව් මෙන්න 1900 असू पाए इंदा दा हतर दक्वा රුපියල් බිලියන 7391ක් මෙන්න ණය වැඩි වෙච්ච හැටි. ඔය පොත මොකද ඔගේ මූලාශ්‍රය? මේක මහා බැංකුව මහා බැංකුව. මහා බැංකුව නේද? මහා බැංකුව අතව ගියේ මෙන්න මේක. හරි හරි හරි. මූලාශ්‍රය ඔය. ඔක මහා බැංකුව නෙමෙයි. ඔක සිරිකොත වාර්තා. මේක මේක පොත මහා බැංකුව වාර්තා. මේක ලමුනාසේ පින්තූර පොත. මේක අහන්න මේ මේ මහා බැංකුව වාර්තා. මහා බැංකුව වාර්තා. මහා බැංකුව වාර්තා. මහා බැංකුව වාර්තා. මම පින්තූර පොත. තියෙන්නේ මේක. මේක මහා බැංකුව. මේක මහා බැංකුව වාර්තාවේ නැත්තම්. හප්සිට් එක නැත්තම්. ඔක නෑ නෑ. ඔක මම නැත්තම් මම ඡන්දෙ ඉල්ලන්නේ නෑ. මේ මහා බැංකුව වාර්තාවේ නැත්තම්. මම මහා බැංකුව වාර්තා. අපි දැන් ඔබ උත්සාහවට තමුසේ මොකුත් ටෝකින් කියන්නේ නැහැ නේද මෙතුමනි ඔබතුමාගේ මොකක් කියන්න පොඩ්ඩක් කතා කරන්න ඉගෙන ගන්න ඕන සම්මතවෙන්නකෝ මෙතුමාගේ මෙතුමා පොඩ්ඩක් වැදගත් විදිහට කතා කරන්නකෝ අවස්ථා දෙනවද පොඩ්ඩක් වැදගත් ඔබතුමා ඔබතුමාගේ උදව්වකට මහ බැංකුව වර්තාව දුන්නා නෑ නෑ මේ ප්‍රස්ථාර බලන්නකෝ මේකේ බොරුවක් නෑ ඔබතුමාගේ මුණුබුරාගේ ප්‍රස්ථාර පොත මෙතනට ගේන්න එපා මහ බැංකුව වර්තාවගේ නිල පොතක් අරගෙන මේ කියන්නේ ඔයා වර්තාව මුණුබුරාට දීලා මුණුබුරාගේ චිත්‍ර පොත මෙහි ගෙනල්ලා ඔයා උසාවිය යනකොට ඔක්කොම නීති පොත් ටිකම කරේ තියනවා අවශ්‍ය දේවල් ගෙනියනවා ඉතින් පරිපේලෙන්නේ අපි ඇවිල්ලා අපි නඩු කතා කරලා තියනේ එහෙමයි ඔහො පරිපේලේ ලෝයනේ ඔයා ඔබතුමා ඇවිල්ලා බලන්න අපි නඩු කතා කරාද නැද්ද කියලා අන්න තියෙන SLR කියලා ශ්‍රී ලංකා නීති වාර්තා බලන්න අපේ නම තියෙන මොන නඩු වලද මොනවද අපි කතා කරේ කියලා ඒ නිසා ගම්මබිල මන්ත්‍රීතුමා ඔව් කියන්න බලන්න මම පොඩි ප්‍රශ්නයක් අහන්න ඔබතුමා හොඳයි ඔබතුමා අහගන්න තමයි මට හුස්ස දාව තිබුණා අහන්න ඔක ආර්ථික විශේෂඥෙක් වගේ කතා කරානේ මට ඔබතුමා මට විනාඩිය දෙන්න ඔබතුමා දැනගැනීම පිණිස ශ්‍රී ලංකාවේ උසස් පෙළ විභාගයේ ආර්ථික විද්‍යාවට වාර්තාව තියෙන්නේ මට ඒ නිසා මට ආර්ථික විද්‍යාව තියෙන කවුරු ඔබතුමා ඔබතුමා ගිහිල්ලා ගිහිලි වලලා ආයි පොඩ්ඩක් පුට්ටික බලන ඉවරලා ඉගෙන ගන්න මම මේ කියන දේ දැන් මේකයි වැඩේ වෙලා තියෙන්නේ දැන් ඩොලර එක තමුන්නාන්සලාගේ ආණ්ඩුවෙන් රුපියල් 110ට එක තැන තියාගෙන හිටියා ඒක කොහොමද කරේ ඒක කරේ ඩොලර් වලින් ණය අරගත්තා බැංකු වලට කිව්වා ඩොලර් වලින් ණය ගන්න කියලා ඉවරලා එතකොට ඩොලර් වලින් ණය අරගෙන ඉවර වෙලා ඩොලර් එක තැන තියාගත්තා. එතකොට මාකට් එකට අවශ්‍ය කරන ඩොලර් ටික දැම්මා. එතකොට ඒකෙන් වුණේ සම්පූර්ණයෙන්ම අපනයන කරුවන් නැත්තරම නැති වෙලා ගියා. අපනයන කරුවන් කම්පිටිටිව් නැති වෙලා වුන් නැති වුණා. ඔබතුමා ප්‍රශ්න යොමු කරා. එතකොට දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. ප්‍රශ්නේ අහන්න ඔබතුමා කතාවක් කරනවා. දැන් ඩොලර් එක වැඩි වෙනකොට ඩොලර් එක වැඩි වෙනකොට සමස්ත ණය ප්‍රමාණය නිකම්ම වැඩි වෙනවා. ඒකට හේතුව දැන් අපි රුපියල් වලින් තමයි ණය ගන්න හදන්නේ. එතකොට ඩොලර් එක රුපියල් 10කින් වැඩි වෙනකොට අපේ පරණ අවුරුදු ගාණක් තිස්සේ අරන් තියෙන සම්පූර්ණ ණය ප්‍රමාණය රුපියල් 10කින් වැඩි වෙනවා. එතකොට ඔබතුමා අර ප්‍රස්ථාරයේ බැලුවා නම් දැන් මෙතුමා පෙන්නපු ප්‍රස්ථාරයේ මහා බැංකුවෙන් අපිට දීපු සම්පූර්ණ වාර්තා පැහැදිලි කිරීම කතා කරන ප්‍රශ්නයක් කරා. හරි මහා බැංකුවේ කොහොමද දැනුවත් කරන්නේ කොහොමද කියන්නේ මහා බැංකුව වර්තාවක් කියලා. මහා බැංකුව වර්තාවක් ඔබතුමා හිතන්නේ මෙන්න සෙන්ට්‍රල් බැංක් රිපෝට් එක. පොඩි ගාය ප්‍රස්ථාර මම මේක ගන්න. මේක තමයි
දැන් අපි මාධ්‍යවරුන්ට අපි ප්‍රශ්න මොකද කරමු කියන්නේ මධුෂාන් කාලය ලබා දෙන්න මධුෂාන් ඔබතුමාගේ ප්‍රශ්නේ කෙටියෙන් යොමු කරන්න ඔබතුමාගේ දැන් ප්‍රශ්නේ පැහැදිලි මම උත්තර දෙන්න හරි දැන් ප්‍රශ්නේ පැහැදිලි ගාන අහගන්න මොකද කරනවා දැන් ප්‍රශ්නේ ඔබතුමා අවස්ථාව ලබා ගන්න ඔබතුමා අවස්ථාව ලබා ගන්න කිමකින් කියන්නේ डॉलर बिलियन नायक अक्टोबर मासे पलवीन अभी डॉलर बिलियन गेवन नये එතකොට රුපියලකින් විනිමය අනුපාතයේ රුපියලකින් ඉහළ යනවා කියන්නේ මන්ත්‍රීතුමනි අපිට තව ආණ්ඩුව අතේ තියෙන රුපියල් ආණ්ඩුව මහ බැංකුවෙන් ඩොලර් මිලදී ගන්න ඕනේ විදේශ ණය ගෙවන්න. එතකොට 1 රුපියලකින් විදේශ විනිමය අනුපාතය වැඩි වෙනවා කියන්නේ අපි රුපියල් බිලියනයක් වැඩිපුර හොයා ගන්න ඕනේ මේ ඩොලර් බිලියනේ මිලදී ගැනීම සඳහා. ඒ නිසා තමයි විනිමය අනුපාතික ස්ථාවර කිරීම මහ බැංකුවේ ප්‍රමුඛතම කාර්යයන් තුනේ එකක් කියලා ආර්ථික විද්‍යාව උගන්වන්නේ. ඉතින් තමුන්නාන්සලා මම කියන්නේ නැහැ අර්ජුන් මහේන්ද්‍රන් ආර්ථික විද්‍යාව දන්නේ නැහැ. හොඳට දන්නවා. එතුමගේ විෂය දැනුම විශිෂ්ටයි. හැබැයි එතුමගේ දේව හොරහිතින්ද එතුමා විනිමය අනුපාතයේ ස්ථාවර කිරීම පැත්තක තියලා හොරකම් කිරීම සිද්ධ කරා. ඒ නිසා තමයි තමුන්නාසලා කාලේ මේ ණය ඉහළවෙන එක ප්‍රධාන හේතුව. තමුන්නාසලා ණයගේ හේතු දෙකක් ඉන්න මේ ට්‍රිලියන 6කින් ණය වැඩි වුණා කියලා මම පෙන්නුවානේ. ට්‍රිලියන 6කින් ණය වැඩි වෙන හේතු දෙකක් තියෙනවා. ඒක තමුන්නාසලා ඉවක් බව නැතුව ණය ගත්තා. මොකද තමුන්නාසලාගේ පුනරාවර්තන වියදම් වලට පවා ණය ගත්තා. දෙක විනිමය අනුපාතයේ කලමනාකරණය නොකිරීමේ ප්‍රතිඵලයක් විදිහට 113 තිබ්බේ එක 170 වල 80 180 ගියා. මොකද මම නෑ ඉතිර ගන්න නැතුව කොහොමද කරන්නේ කියලා බලමුකෝ අපි. ඉතින් තමුන්නාන්සලා ආර්ථිකයේ පල්ලම් කඩලා දාලා ඊළඟට දැන් මෙතුමට උත්තර දෙන්න දෙන්න. සල්ලි අච්චු ගන්නවා දිගට හරහාට බිලියන 231ක සල්ලි අච්චු ගන්න. දැන් මෙතුම කියනවා බදු අඩු කිරීම අසාධාරණයි කියලා. මැතිතුමනි අසාධාරණ නෑ රාජ්‍ය ආදායම අහිමි කරගත්ත කියලා. ඒක මම පැහැදිලි කරන්නේ. වක්‍ර බදු වැඩි කරලා තමුන්නාසලක අහිංසක දුප්පත් මිනිහටගේ බඩට ගෙව කියලා නෑ තමුන්නාසල තමයි ඒක කරේ ඍජු බදු වැඩි කරා නම් පෝසතාගෙන් අය කරනවා දුප්පතාට සාහනය ලැබෙනවා තමුන්නාසල වක්‍ර බදු වැඩි කරාද අපි කියමු පෙට්‍රල් ලීටරයක් තියෙන බද්ද වැඩි කරොත් මෝටර් සයිකලෙ තල්ලු කරන් එන එක්කෙනාටත් ඒ බද්ද ඒකයි බෙන්ස් කාර් එකෙන් තමුන්නාසල අර පජරෝ ජීප් එකකින් යනකොට ඒකට අය කරන බද්දත් ඒකයි අන්න ඒ නිසා තමයි මේ වක්‍ර බදු වැඩි කිරීම අසාධාරණයි දුප්පත් මිනිහට කියන්නේ තමුන්නාසල 115ට වැඩි කරපේ වැට් බද්ද අපි 108 දක්වා අඩු කරා ඒකේ සහනය ලැබෙන්නේ දුප්පත් මිනිහට ඍජු බදු වැඩි කරා නම් තමයි ඔන්න ලොකු ධනවත් මිනිහට කෙලවෙන්නේ ඊළඟට මෙතුමා අහනවා ඇයි ඉතින් බැඳුම් කර වරුන්න දඩුවම් කරන්නේ නැති ලැජ්ජ නැතුව අහනවනේ අම්මපා මෙතුමාලා ඇමක දුවවල ඉන්නකොට මහ බැංකුව හොරා කෑ අපි දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටියේ ඇයි නෑ ඔයා වැරද නොමග යවන්න එපා ඇයි ඒ නැත්නම් මම බැඳුම් කරේට සම්බන්ධ කෙනෙක් නෙමෙයි තමුන්නාසලගේ ආණ්ඩුව තමුන්නාසවක් කියන්න ඕනේ තමුන්නාසලා ආණ්ඩුවේ කැබිනට් දැන් ඒ ආණ්ඩුවේ ජනාධිපති ඔයලගේ සභාපති අනිවාර්යවක් කියන්න ඕනේ කොට්ටුවේ තමුන්නාසිටවක් කියන්න ඕනේ ඒ ජනාධිපති සභාපති කමේ තියාගෙන මෙතුමා කතා කරන්නේ ඔව් වගේ වැරදි කෙනා වැරදි. ඒක කියන්නේ අපි පැකිලෙන්නේ නැහැ. ඉතින් තමුන්නාසෙට ඒක බාර ගන්න. නෑ ඉතින් මම බාර ගන්න නෑ. ඇයි බත්? මම සම්බන්ධ නෑ. ඇමති මණ්ඩලෙ කියද? අර්ජුන් මහේන්ද්‍රන් පත් කරන්න කියන්නේ නැද්ද? කොහොමද මම මේක? ඔබතුමා ඇමති කෙනෙක්. එතුමා. ඔබතුමා 2015 2019 ආණ්ඩුවේ ඇමති කෙනෙක්ද නැද්ද කියලා මට කියන්න.
ඒ ඇමති මණ්ඩලයේ තමයි අනුමත කරලා අර්ජුන් මහේන්ද්‍රන් කියන හොර තක්කලිය මහ බැංකුව අධිපති කරලා මහ බැංකුව හොරා කන්න ඉඩ දුන්නේ. කරුණාකරලා කැබිනට් අනුමත දෙන්නේ මේ කියන්නේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ පාර්ලිමේන්තුවේ. ඒකේ බෞතරේ තියෙන කාටද? බෞතරේ නෑ නෑ ඒක විපක්ෂයයි හිටියේ නැද්ද? විපක්ෂයයි හිටියද බෞතරේ? කරුණාකරලා මගේ ඇඟේ දාන්න එපා ඒක විපක්ෂයයි හිටියා. ඔය උනාට තමුන්නාසල බෞතරේ පාර්ලිමේන්තුවේ කාරක සභාව ගැන දන්නේ නැති. පාර්ලිමේන්තුව අපිත් හිටියා. හැබැයි මේ මන්ත්‍රීවරයා හන්ද ඔක්කොම කරගත්තේ. ඒ වගේ सिंगापुर सिंगापुर इन तक तमुना बलय सजीवी देशपालन संघवादे समकें।